සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම නිශාන්ති දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මාලඹේ එජාප රැලියේ කුටිකෑ තරුණයා මාධ්‍ය ඉදිරියට වාඩියන් වාඩියන් කියලා නෑ මං කිව්වා මට මං වාඩි වෙන්නේ නෑ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඇවිල්ලා මට පහර දුන්නේ ආරක්ෂකයෝ තමයි පහර දුන්නේ පූජිත්ගේ හා චම්පිකගේ ඩීල් එක අපිට දැන් තොරතුරු තිබෙනවා පූජිත් ජයසුන්දර සහ චම්පික රණවේ එක සමග ඩීල් එකක් තිබ්බා ඩීල් එක තමයි පූජිත් උඹ මගේ CCTV දර්ශන මකපන් මං උඹව පොලිස්පති කරන්න පරාජයෙන් මසකට පසු සජිත් එලියට මාතිවේදීන්ට නිවාස හා සහන මිලට වාහන හෝමාගමදී පලාගිය රැඳ ඌවෙකුට වෙඩි කෑකල්ල අධිකරණයේදී පිහි ඇනුමක් පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරප්ට මරණ දඬුවම පසුගිය ජනාධිපතිවරණයේ මාළඹ එක්සත් ජාතික පක්ෂ රැළියේදී පහර කෑමට ලක් වූ තරුණයා අද මාධ්‍ය ඉදිරියේ ප්‍රථම වතාවට පෙනී සිටියා පසුගිය ඔක්තෝබර් 22 කලණ හර්ෂණ නැමැති මෙම තරුණයා පහර කෑමට ලක්ුණේ තමන්ට පහර දුන්නේ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් බවයි කලණ හර්ෂණ අද මාධ්‍යට හෙළි කළේ අනේ අනේ මේ කලබල කරන්න එපා වාඩින් රාමෙන් දිනලා දුක හොර බැරිුණා මේ රටේ පොදු ප්‍රවාහනේ ශක්තිමත් කරන්න අද හඩු වෙනවා මේ මානවය හරහා නව සේවාවක් අපි අතිරනවා සහල් නැතිව සේවාවක් විතෝනි ඔලේ යන්නේ නේදෝ අනේ මේ කලබලකරන්න වාඩින් මගේ දකුණු පසේ ඉන්නේ කලන හර්ෂණ පතිරණ ඔහු තමයි 2019 ඔක්තෝබර් 22 එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාළඹේ බස් නැවතුම්පලේ පැවති රැළියේ ගුටි කෑමට පහර කෑමට ලක් වෙච්ච තරුණයා තමයි මේ. ඔහු ප්‍රකාශ කරා මේ සංදීප් තරුණයා ගැන ප්‍රශ්නයක් අහන්න හැදුවේ ඒක අහන හින්දා තමයි පහර කෑමට ලක් වුනේ. දැන් ඒ කට්ටිය කවුරක්වත් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔක්තෝබර් 22 වෙනිදා මාළඹේ තිබ්බ රැස්වීමට සහභාගී වුණා. ඒ වෙලාවේ මම කීප දෙනෙක් කතා ඇහුවා. ඊට පස්සේ පාටලි චම්පික හිටපු අමාත්‍යවරයා කතා කරන්න ගත්තා ඒ වෙලාවේ ප්‍රොෆයිල් එකෙන් මම Facebook live දුන්නා මම පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඇයි මෙහෙම කතා කරන්න කියලා හිතුණා කියන්නේ දැන් යුද්ධේ විවේචනය කරනවා ඇත්තට මට ඒක තමයි ප්‍රශ්නේ උනේ මෙතන මොකද මගේ තාත්තත් පොලිසි හිටි ඒ වගේම මට චම්පික රණවක මෙහෙම කතා කරද්දි මතක් වුණා ඇත්තටම සංදීප්ට එයා කරපු දේවල් ගැන දැන් ඒ දේවල් ගැන මතක් වුණා මම ඇත්තටම නැගිටලා ප්‍රශ්න කරන්න ගියා ඊට පස්සේ මාර කලබලයක් ඇති වුණා ස්ටේජ් එකේ කට්ටිය එහාට නැගිටලා ගියා මෙහාට නැගිටලා ගියා ආරක්ෂකයෝ ආවා ඊට පස්සේ සංඥා කරලා එව්ව ආරක්ෂකයෝ මග්ගාවට දැන් ඒගොල්ලෝ කෑ ගහද්දී ඒගොල්ලොත් මට තර්ජනය කරද්දි වාඩියන් වාඩියන් කියලා නෑ මං කිව්වා මං වාඩි වෙන්නේ නෑ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ප්‍රශ්නේ අහන්න ඕනි කියලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඇවිල්ලා මට පහර දුන්නේ ආරක්ෂකයෝ තමයි පහර දුන්නේ මෞබිම වෙනුවෙන් අනවිරුව සංවිධානයේ පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේදී මේජර් අජිත් ප්‍රසන්න මහතා විශේෂ හෙළිදරව්වක් සිදු කළා ඒක වැදගත්ම දේ තමයි මේ සියලු සාක්ෂි තිබුණේ CCTV කැමරා. ඔබ දන්නව රජයේ කැමරා වෙනම තියෙනවා ඊට අමතරව පුද්ගලික අංශයේ කැමරා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ නිසි විමර්ශනයක් වැලිකඩ පොලිසිය රාජගිරිය පොලිසිය කරා නම් අනිවාර්යම මේ දර්ශන මැකෙන්න කලින් ඒවා විමර්ශනය කරලා අධිකරණ ඉදිරිපත් කළ යුතුයි. එහෙම නොවුනේ කොහොමද? ඇයි ඒවා අධිකරණ ඉදිරිපත් තුනේ උනේ නැත්තේ? ඒකට හේතුව තමයි එවකට සීනියර් DIG පූජිත් ජයසුන්දර තමයි මේ CCTV කැමරා දර්ශන ලබා ගැනීම සම්බන්ධ ඒකකයේ ප්‍රධානී හිටි. ඔබ දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයෙක් තමයි චම්පික රණවක ඇමතිවරයා. එතනින් තමයි තෝරන්නේ පොලිස්පති වගේ තනතුරු. අපිට දැන් තොරතුරු තිබෙනවා පූජිත් ජයසුන්දර සහ චම්පික රණවක සමග ඩීල් එකක් තිබ්බා. ඩීල් එක තමයි පූජිත් උඹ මගේ CCTV දර්ශන මකපන් මං උඹව පොලිස්පති කරන්න. ඒක තමයි ඩීල් එක. ඒ ඩීල් එක වැඩ කරා. එයනෝ පූජිත් ජයසුන්දර සුවච කීකරුව තමගේ අර පොලිස් බලය එහෙම නැත්නම් නීතියේ බලය හරි එහෙම නැත්නම් නීතිය නැව්වා කණේ වැලි ගෑවෙන්න නැව්වා නබලා මේ අපරාධයට සාක්ෂි වෙච්ච ඒ පරිවේශණීය සාක්ෂිය මැකුවා CCTV කැමරා දර්ශන සම්පූර්ණයෙන්ම මැකලා දැම්මා
සුදුවැන් සංස්කෘතියක් පිළිබඳ වැරදි තොරතුරු සමාජගත කිරීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත් මහතා උත්සාහ කරත්තේ ඉතාම පහත් ආකාරයට බව සමාජයේ විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. පසුගිය ජනාධිපතිවරණ ආසන්නව තිබියදී සුදුවැන් රියදුරෙකු හා සුදුවැන් වලින් පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයෙකු හිටපු අමාත්‍ය රාජිත සේනාරත් මහතා මාධ්‍ය හමුවකදී හඳුන්වා දුන්නා. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදුවැන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. ඔහු බේරුණේ කොහොමද කියන එක කියයි. සුදුවැන් එකෙන් ඇවිල්ලා දෙන්නෙක් ආවා. මම කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්න දෙපැත්තට වුණා මට යන්න දීලා. ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළේ දැම්මා. ඔබ දන්නවනේ කවුද මරන්න කිව්වේ කියලා. මං කොහොමද මන් දන්නේ? මොකටද හේතුව මන් දන්නේ? ප්‍රභාකරන්ට ආපු රත්තරන් දකුණු පසින් ඉන්නේ ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. ගොඩිය කාටවත් අහු වෙන්නත් බෑනේ. මොණ්ඩාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ග්‍රහණය වෙච්ච වැවක්. ওই වැවට තමයි ගිහිල්ලා දාන්නේ. මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා මේ අපරාධකරුවෝ ඒගොල්ලන්ට දඬුවම් කරන්න. එමෙන්ම රාජිත සේනාරත්න මහතා හඳුන්වා දුන් අනෙක් පුද්ගලයා වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් උණ්ඩියල් අතුල ලෙස හෙලි කරගත්තා. ඔහු 2012 වසරේදී කොටහේන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට රැගෙන ආ මුදල් කොල්ල කෑමේ සිද්ධියකට වරදකරුවකු වෙනවා. එමෙන්ම 2013 වසරේ කඳාන ප්‍රදේශයේදීද මෙවැනිම මුදල් මංකොල්ලයක් ඔහු සිදු කර තිබෙනවා. එම වසරේදීම පිටකොටුවේ හෙට්ටිවීදියේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලවිසලකින් රුපියල් කෝටි 3000ක් වටිනා විදෙස් මුදල් හා රත්රන් මංකොල්ල කෑමේ සිද්ධියටද අතුල සංජීව මදනායක සම්බන්ධ වී තිබෙනවා. ඔහු මිනිමෙරුම් සිදුවීම් කිහිපයකට සම්බන්ධ බවද හෙළි කර ගැනුණා. ඒහුගේ පාපොච්චාරණ අනුවයි කෙසේ වුවද මාධ්‍ය හමුවට සහභාගී වෙමින් සුදුවෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම් වලට හිටපු ආරක්ෂක ලේකම් හා එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට ප්‍රකාශ කරන ලෙස මෙම පුද්ගලයන්ට දැනුම් දී තිබෙනවා. එවෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දී ඇති බවද වාර්තා වෙනවා. මෙම සියලු කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් පසු සැකකරුවන් ලබන 27 වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කෙරුණා. රාජිත සේනාරත්න මහතාගේ මෙවැනි රඟපෑම් ජනතාව කිසි ලෙසකින් හෝ පිළිගන්නේ නැති බවයි විවිධ පාර්ශ්ව නියෝජනය කරන පිරිස් කියා සිටින්නේ. මේ පැහැරගත් ඡලයා කියන අය ගෙනල්ලා තමයි ඔය ප්‍රවෘත්ති සාකච්ඡාව කරේ. මේ දෙන්නාගේ තත්ත්වය මොකද්ද? ගල්කිස්ස ප්‍රදේශයේ මත්කුඩු ජාරාවේ නිරත වූ අතුරු නැවත්තා පැහැරගෙන ගොස් ඝාතනය කර ආරක්ෂක අංශයෙන් සිදු කළ බවට හැඟවන්න උත්සාහ කරා. මෙන්න මේ අපරාධවලට චෝදනා ලබාපු මේ අපරාධ එක්ක ජීවත් වෙච්ච අය තමයි මාධ්‍යට ගෙනල්ලා වාඩි කරේ. ඖෂධ සංස්ථාවේ සභාපතිතුමා ලක්ෂ 20ක් මේ දුන්නු බවට රාස් පොලිසිය ප්‍රකාශයක් කළා තියෙනවා. ගිය රජයේ සුදුවැන් රියදුරන් වගේ රඟපාපු අය මැතිවරණ කාලේ දැන් මේ පරීක්ෂණ පවත්වනකොට සත්‍ය හෙළි වෙලා තිසා මේ අයට විශාල වශයෙන් මුදල් දෙන්න පොරොන්දු වෙලා බොහොම පැහැදිලිව රාජිත සේනරත්න මැතිවරයා තමයි මේවා ක්‍රියාත්මක කළා තියෙන්නේ. මුදල් ටිකකට ආසාවේ මේ ප්‍රකාශ දීපු මිනිහා විතරක් අත්අඩංගුවට අරගෙන ප්‍රතිඵලයක් නැහැ. මේක ක්‍රියාත්මක කරපු අය පිළිබඳව පරීක්ෂණ කරලා ඒ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මේ පහුගිය ආණ්ඩුව කෙරුවා වගේ කරුණු නැතුව එක සැරේ ගිහිල්ලා පලි ගන්න අපි කවුරුත් හිරේ දාන්න සූදානමක් නැහැ. ඒ නිසා මේ පරීක්ෂණ ක්‍රමවත්ව ක්‍රියාත්මක වීගෙන යනවා. මේ දේශද්‍රෝහී වැඩේ මේ පහුගිය ආණ්ඩුව ආපු දවසේ ඉඳන්ම පටන් ගත්තා. සොයිසලන්ත තානාපති කාර්යාල සේවිකාවගෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවී ඇති බව වාර්තා වෙනවා. අය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තමන් අවධානයෙන් පසුවන බවයි සොයිසලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. සොයිසලන්ත තානාපති කාර්යාල දේශීය සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් සුදුවැන් රථයකින් පැහැරගෙන ගොස් වද හිංසා පමුණුවා ලිංගික අතවර සිදු කළ බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අංශ කිහිපයක් උසේ පරීක්ෂණ සිදු කෙරුණා. ස්විස් තානාපති කාර්යාලයේ මේ බව දැනුම් දීමත් සමග රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළා. අදාළ සේවිකාවගෙන් පැමිණිල්ලක් නොලැබී තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් උසේ සිදු කළ පරීක්ෂණවලදී හෙළිබුණේ එවැනි පැහැර ගැනීමක් සිදුව නැති බවයි. එනමුත් රජය අපහසුතාවට පත් කර බොරු සාක්ෂි ලබා දීමේ
චෝදනාව මත ඇයත් අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් ගානියා බැනිස්ටර් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කෙරුණු අතර එදී අය ලබන 30 වන දා දක්වා රක්ෂිත බඳනාගාරගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ. විමර්ශනවලට සහාය නොදීම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොවීම හා අප ලැබුණු හොත් මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩකඩ පැවතීම යන කරුණු සැලකිල්ලට ගනිමිනුයි ඇගේ අප ආයුධම ප්‍රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බඳනාගාරගත කෙරුණේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන වලට අනුව ඇය පැහැර ගැනීමට ලක්ව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශ තහවුරු නොවන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. එමෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවට අනුව ගානියා බැනිස්ටර් කිසිඳු ලිංගික අතවරයකට හෝ තුවාල සිදුවීමකට භාජනය වී නොමැති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ඇය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කෙරුණා. ඒ ඇය විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පසුගිය දාකල නියෝගයකට අනුවයි. නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබුණේ පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙම තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුවයි ඇය අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණේ. මේ අතර ස්විස්තරලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නීති ආධිපත්‍ය සුරකින්න රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද එම නිවේදනයේ සඳහන්. පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂාව වන පරිදි කටයුතු කරන ලෙසටද මෙම නිවේදනයේ මගින් වැඩිදුරටත් කියා සිටිනවා. කෙසේ වෙතත් තම කාර්යාල සේවිකාවක පැහැර ගැනීමට ලක් වූ බවට ස්විස්තරලන්ත තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යංශයට කළ දැනුම් දීමකට අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කළේ. මේ අතර ස්ථාන රැසකදී අදත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැති අමාත්‍යවරුන් රැසක් අදහස් පළ කළා. අපි කවුරුවක් කියන්න ගියේ නැහැ කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. පොලිසියට බාර දුන්නා මේක සත්‍ය අසත්‍යතාවයේ තීරු කරන්න. පොලිසිය ඉතාම හොඳ විමර්ශනයක් කරලා අද විත්තිකාරයෝ රිමාන්ඩ් භාරයට පත් වෙලා තියෙනවා. තමුන්නාංශලේ කටයුත්තේදී ඉතාම මධ්‍යස්ථව රටේ ජනතාව දැනුවත් කරා. ඒක අපි ඉතාම අගය කරනවා. මොකද මේක ජාත්‍යන්තරම විශාල අපරාධයක් කරා මේ රට අපකීර්තියට පත් වෙන. ඉතාම තාම ගොතා යම් කිසි දෙයක් ඉදිරිපත් කරපු බව අපිට හෙලි කරන්න පුළුවන් වෙයි ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත. බොහොම පැහැදිලිව මේක පිටිපස්සේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන හස්තය ක්‍රියාත්මක වෙනවා. මේක ඉතාම පැහැදිලි. මේක රටේ ප්‍රතිරූපේ විනාශ කරන්න ලෝකේ රට අපහසුතාවයට පත් කරන්න කරපු වැඩක්. විශේෂයෙන් රටට හානි කිරීම පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි අය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරන විට නිකන් බොරු වීරයන් බිහි කරන්න යන්නේ නැතුව ඒ පරීක්ෂණය නිසි ලෙස සියුම්ව කරලා ඒට අදාළ සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය නිසි දැනුවත් ලබා දීම සඳහා නීතිමය වශයෙන් කටයුතු කරයි. එස් විස්කාන්තාව රිමාන්ඩ් කරලා පමණක් ඒ නාටකයේ කතාව අපිට අවසන් කරන්න බෑ. උදේ නාටකයේ නිෂ්පාදනය කළේ එක්සත් ජාතික පක්ෂයේ ඒක අධ්‍යක්ෂණය කරේ රාජසිංහ රත්නමැතිතුමා. ඒකේ නළුව නිලියෝ තමයි ඔයිස් විස්කාන්තාවයි අනිත් අයයි. ඒක නිෂ්පාදනය කරපු අය විශේෂයෙන්ම ඒක අධ්‍යක්ෂණය කරපු රාජසිංහ රත්නමැතිතුමා වගේ උදවියවට මේ වෙලාවේ නීත්‍යානුකූලව දැඩි පියවර ගත යුතු පවතින. ඉතින් රාජසිංහ රත්නමැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න සුදුසු නෑ කියලා. ඔය උසාවියේනුත් වැරදිකාර වෙලා පන්නපු කෙනෙක් තමයි රාජසිංහ රත්න කියලා කියන්නේ. දද්දොස්තර මහත්තයාට විරුද්ධව ගන්න ඕන උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු පවතිනවා කියලා අපි කල්පනා කරනවා. මාධ්‍යවේදීන් වෙනුවෙන් නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් හා සහන මිලට මෝල් ප්‍රාත ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් ඥාපා අබේවර්ධන මහතා පවසනවා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවද අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියා. ජනමාධ්‍යවේදීන් සඳහා නාගරික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස සංකීර්ණයක් ඇති කරලා ඒ නිවාස ජනමාධ්‍යවේදීන්ට ලබා දීම සඳහා වූ ක්‍රමවේදයක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. සහන වාහන ණය ක්‍රමයක් ජනමාධ්‍යවේදීන්ට ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ප්‍රෙස් ක්ලබ් එකක් පිහිටවනවා. ඒකට කියන්නේ ජනමාධ්‍ය ස්ථාගාර කියලා. ඒතර මේ ප්‍රෙස් ක්ලබ් එකක් ඇති කරන්නේ උන්ට වෘත්තීය කටයුතු කර ගැනීම සඳහා එක්කහු වෙන ස්ථානයක් වඩ පත් කරන්න. ඒක පළාත් මට්ටමින් ඉස්සෙල්ලා තියලා දිස්ත්‍රික් මට්ටමට ගේන්න අදහස් කරනවා ඉදිරි කාලය ඇතුළත. සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන අතර රාජ්‍ය සේවයේ සඳහා සුළු සේවකීන් බඳවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල ලබන 15 වෙනිදා සිට ආරම්භන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
පහුගිය රාජ්‍ය විසින් තමන්ට කැමති උපාධිධාරීන්ට රැකියා දීලා විශාල අර්බුදයක් ඇති කරගත්තා. සියලුම උපාධිධාරීන්ට රැකියා දීමේ ප්‍රතිපත්තිය මේ රජය අනුගමනය කරනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා මේ පිළිබඳ ඉතාමත්ම තදින්ම ක්‍රියා කරන බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය ඉදිරි කාලයේදී ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒ උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න රජය බලාපොරොත්තු වෙනවා. සුළු සේවකයන් බඳවා ගැනීම සඳහා ග්‍රාම සේවා වසා මට්ටමින් දිනුදුකම මුල් කරගෙන ජනවාරි මාසයේ 15 වෙනිදා සිට ඒ සුළු සුසුකම් තියන අයට රැකියා ලබා දීම සඳහා වූ අවශ්‍ය පියවර ගැනීම ඉදිරියේදී සිදු කරනවා. ජනාධිපතිවරණයෙන් මසකට අධික කාලයකට පසු සජිත් ප්‍රේමදාස මහතා අද සිය ඡන්දදායකින් හමු වුණා. කොළොන්නාව ප්‍රදේශයේදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ජනතාව හමු වුණේ. එම හමුව සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතායි. සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ මෙහිදී අදහස් දැක්වුවා. තනතුරු කියන දේවල් බොහෝ අවස්ථාවන්වලදී බොහොම తాවකාලික දේවල්. තනතුරු මත පදනම් වුණු දේශපාලනයකට කිසිම පැවැත්මක් නැහැ. ඉදිරියේදී පවත්වන්නට තිබෙන මහමැතිවරණයට පුළුල් සන්ධානයක් ගොඩනගලා ඒ පුළුල් සන්ධානය හරහා මේ රටේ මහමැතිවරණය ජයග්‍රහණය කරවීම උදෙසා අපිට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ගත හැකි උපරිම පියවරවල් ගන්නට අපි සැදී පැහැදී සිටිනවා. එයට නායකත්වය ලබා දෙන්නටත් මම ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. වාද විවාද කරමින් සිටි කාලයේ අවසන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සමගිව වැඩ කොට පක්ෂයේ ජයග්‍රහණයට කටයුතු කළ යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. සරසව යෝන් පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්ුණා. යෝන් පෙරමුණේ යෝජනා කිහිපයක් මෙහිදී ඉදිරිපත් කෙරුණා. අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බෑ. අපේ අඩුපාඩුකම් හොයාගෙන අලුතෙන් හිතලා ඉදිරියට යන්න ඕනේ. සියලු දෙනාම එක්සත් වෙලා එකතු වෙලා එක එක වාද නොකර සැලැස්මක් ගේන්න කියලා මම කියලා තියෙනවා. එතකොට අපිට පුළුවන් තවත් ඉදිරියට යන්නේ. දැන්ට මූලික වැඩ කටයුතු කරන්න අපි ලැහැස්ති වෙමු. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු අනික් අය පාර්ලිමේන්තුවේ වගකීම අරගන්නවා වැඩ කටයුතු කරගෙන යන්න. මේගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපේ ප්‍රධාන තරුණ අයත් අපේ අලුත් නායක ඉංගුත් මේගොල්ලොත් එකතු වෙලා දැන් පක්ෂේ ඉදිරියට ගෙනියන්න ඕනේ. මම කැමති වුණා මෙතන විශේෂයෙන්ම මේ වගකීම ගන්නට ආව මේ තරුණයන්ට වචන සල්පයක් කතා කරන්න ඉඩ දෙන්න. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. මීට වඩා දීර්ඝ වශයෙන් කතා බටාපෝ බයින්න පටන් ගන්න. නේ දැන් වැඩ පටන් ගමු වෙන මොකුත් නැහැ. දැන් කතා කරලා ඉන්න බෑ. වාද විවාද කර කර බෑ. සුද්ධේ පටන් ගත්තා මුන්න දෙන්න ඕනේ. මෙ අතර එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණ ඊයේ පැවැතුණු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පක්ෂය විනාශ කරන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ පක්ෂ නායකයාද වගකිව යුතු බවයි. ආජිත් පෙරදාසු ජීවසේර සිංහ දිලිප් පෙදාරච්ච රංජිත් මද්දුම් බණ්ඩාර හර්ෂ සිල්ලා මංගල සමරවිල් චම්පකරණවක අජිත් මහානාපිර බුද්ධික පතිරණ ඉරාන් වික්‍රමරත්න හර්ෂ රාජකරුණා චන්ද්‍රානි බණ්ඩාර ගයන්ත කරුණාතිලක බන්දුලාල බණ්ඩාරිකොට නිරෝෂන් පෙරේරා නලින් බණ්ඩාර අශෝක අබේසිංහ අලවතුල තලතාතුකෝරල තුචාර ඉන්දුරින් ලේෂා විතානගේ හරියෙන් ප්‍රධානතු මරික්කාර කියන මේ 24 දෙනාම ඡන්ද 6,26,655කින් පැරදිලා තියෙනවා. මේ 24 දෙනා තමයි පක්ෂ නායකත්වය වෙනස් කරන්න එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න කටයුතු කරන්නේ. පක්ෂයක් වුණාම විනයක් තියෙන්න ඕන. පක්ෂ නායකයා ලේකම් ඇතුළු මේ කට්ටිය විනයානුකූලව මේ අයට විරුද්ධව ක්‍රියා නොකිරීමත් මේ එක්සත් ජාතික පක්ෂයේ එක පරිහානියකට හේතුවක් වෙලා දිනවා. මේක විසඳන්න අපි පුළුවන් තරම් උත්සාහ කළා. ටොන් ගණන් වලින් අවවාද කළත් අපිට පේන්නේ නැහැ මිලිග්‍රෑම් වලින්වත් අපේ අවවාද ශාසනා බාර ගන්නවද කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු මම බය නැතුව කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ටියුෂන් ගන්න ඕන දේශපාලනය කරන්නේ කොහොමද කියලා. සොරකම් දූෂණ වලින් තොර ලාභ ලබන ආයතනයක් බවට ටෙලිකොම් ආයතනය පත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු සොයා බැලීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. නිදාසින් පස්සේ පැවති අවුරුදු 70ක කාල පරිච්ඡේදයට වඩා වෙනස් අලුත් රට හදන යුගයක් කරා ගමන් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රට හමුවේ තිබුණා. ටෙලිකොම් ආයතන ලාභ ලබන්න නම්
හොරකම වංචාව දූෂණ අක්‍රමිකතාවේ කොමිස් සියල්ල නතර වෙමු. නතර වෙලා අපි හැම කෙනෙක්ම කෙටි කාලයක් තුලදී ජාතික අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුනොත් මේ ආයතනයේ ඉතා විශාල ආදායම් ප්‍රමාණයක් රාජ්‍ය අයබාරයට එකතු කරන ආයතනයක් බවට පරිවර්තනය කරන්න පුළුවන් වෙනවා. සාකච්ඡාව සම්මුතිය මගින් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපි නිරන්තරයෙන් ඇහුම්කන් දෙනවා. මේ අතර අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චන්ෂුයේ යුවන් මහතා අතර හමුවක් චීන තානාපති කාර්යාලයේදී පැවැත්වුණා. එම තානාපති කාර්යාල දෙවන ලේකම් ලුවෝ චොන් මහතා ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. මෙරට උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා විශාල වශයෙන් අනුග්‍රහය ලබා දීමට චීනය ඉදිරිපත්ව සිටින බවයි අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කළේ. කාර්මික තාක්ෂණ ආයතනයේ ද්විවාර්ෂික 4 වන සමුළුවද පැවැත්වුණේ අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. නව නිෂ්පාදන පරීක්ෂණ ශේෂ්ත්‍රයේ නිලධාරීන් අගෙමින් සම්මාන ප්‍රදානයේද අමාත්‍යවරයා අතින් සිදු වුණා. හෝමාගම අධිකරණයට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රැඳවූ පලා යාමට උත්සාහ දැරීමේදී පොලිසිය කළ වෙඩි තැබීමකින් ඔහු තුවාල ලැබුවා. මෙම පුද්ගලයා ඝාතන දෙකකට වරදකර වූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූවෙක්. එතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. මද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාගයක් සඳහා මෙම පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේ සිට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන අවස්ථාවේ ඔහු පලා යාමට උත්සාහ දරුවා. එෙහිදී බන්ධනාගාර නිලධාරීන් ඔහුට වෙඩි තබා තිබෙනවා. තුවාල ලැබූ සිරකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා. වයස අවුරුදු 35ක් වන මෙම පුද්ගලයා මෙද්දිනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර කෑගල්ල අධිකරණ ශාලාවට ඇතුළු වීම සඳහා පොලිමේ රැඳී සිටියේදී ඇගේ ස්වාමි පුරුෂයා කළ පිහිනුමකින් කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තුවාල ලැබූ ඇය කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මේ ගොස් තිබෙන්නේ. රමුක්කන ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දෙදරුමවක්. ත්‍රිකුණාමලිය තමලකම ප්‍රදේශයේ සිට අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාවක රැගෙන යමින් තිබූ ගිලන් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් ගිලන් රථයේ සිටි කාන්තාව ජීවිතක්ෂයට පත් වුණා. අනතුරෙන් එම කාන්තාව ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා කන්තලි රෝහලට ඇතුළත් කෙරුණා. අවුරුදු 73ක් වයසැති අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාව අද අලියොම මේ කීපවයි රෝහල් වාර්තා සඳහන් කළේ. කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ පැමිණි වයස අවුරුදු 30ක් පමණ වන වන අලියෙකු මැදිලිගිරිය විසෝපර ප්‍රදේශයේදී අනවසර විදුලි රැහනක ගැටීමේ ගියා. අනවසර විදුලි රැහන් සවිකල් පුද්ගලයා මැදිලිගිරිය වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. දැන් අවධානය විදෙස් තොරතුරු වෙත. පාකිස්තානයේ හිටපු ජනාධිපති ජෙනරාල් ෆර්වෙස් මුෂාරෆ්ට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කෙරුණා. නේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් මගිනුයි ෆර්වෙස් මුෂාරෆ්ට මෙසේ මරණ දඬුවම නියම කෙරුණේ. පාකිස්තාන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ෆර්වෙස් මුෂාරෆ් 6 වන වගන්තියට අනුව වැරදි කරු බවයි රජයේ නීති නිලධාරී සල්මාන් නදීම් ප්‍රකාශ කළේ. 2007 වසරේදී ෆර්වෙස් මුෂාරෆ් හදිසි නීතියක් පැනවීම සම්බන්ධයෙන් රාජ්‍ය ද්‍රෝහී චෝදනාවකට ලක් වුණා. 1999 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් ෆර්වෙස් මුෂාරෆ් 2001 සිට 2008 වසර දක්වා එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු දැන් ක්‍රීඩා පිටියේ තොරතුරු. 13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මාධ්‍ය වේදීන් දැනුවත් කිරීමේ හමුවක් ශ්‍රී ලංකා ඔලිම්පික් නිවහනේදී පැවැත්වුණා. සම්පූර්ණයෙන්ම නේපාලයේ වැඩි වුණේ නැහැ. මමත් ගියා පූල් එක ලෑස්ති දෙකලා. අපි දැන් දවසක් යනවා දූවිලි කාමන ගියා ඒ වෙලාවට ටයිල් අල්ලන්නේ. අපි හිතුවේ නැහැ ඒක කරයි කියලා. අන්තිමට ඔක වුණා. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ චෝදනාවක් කියලා කරලා තියෙනවා. 23 පහල කණ්ඩායම නම් කරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ඔලිම්පික් කමිටුවෙන් හරියට දැනුම් දීමක් කරේ නැහැ කියලා. කවුරුත් ඔහොම කතා කරන්නේ පැහැදුනාම විතරයි. ජාතික හැම එකටම ජාතික ඔලිම්පික් කමිටුව වැරදි කියලා කියනවා. ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරන්න කරේ හැම එකක්ම විද්‍යුත් පැලෙන් ඉවුවේ. ආපු හැම උත්තරයක් එකටම උත්තර දීලා තියෙනවා. එතකොට දැන් ක්‍රිකට් එක කියනවා නම් මේක උනේ අපි හරියට කිව්වේ නැහැ. ඒගොල්ලෝගේ තියෙනවා යුතුකමක් නේපාල් ක්‍රිකට් සංගමයේ සමග සාකච්ඡා කරලා මොකද වෙන්නේ? එහෙම වෙන්නේ. මේ අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි ICC සම්මානය මෙවර දිනා ගැනීමට ඕස්ට්‍රේලියාවේ ඒලිස් පෙරි සමත් වුණා. වසරේ එක් දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි ICC සම්මානයෙන්ද මෙවර පිදුම් ලැබීමට ඇයට හැකි වුණා. ICC පන්දුවාර 20x20 ක්‍රීඩිකාව ලෙස ඕස්ට්‍රේලියාවේ ඇලිසා හෙලි මෙවර සම්මාන හිමි කරගත්තා. වසරේ සම්මානලාභී ක්‍රීඩිකාවන්ගේ නාමලේඛනයට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද දිනෙහිදී වසරේ එක් දින සහ 20x20 කාන්තා කණ්ඩායම්ද ප්‍රකාශයට පත් කළා. එම කණ්ඩායම් දෙකටම කිසිදු ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් ඇතුළත් නැහැ.
එත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk